මේ එක්තරා ගොවිපලක සිදු වූ සංවේදී සිදුවීමක්. රුකී කියන මේ පුංචි බලුපැටියා කුඩා කාලයේදීම යන එන මං නැතිව අසරණ වෙලා හිටියේ. ඒත් රුකීගේ වාසනාවට මේ ගමේ හිටපු ගොවියෙක් රුකීව තමන්ගේ ගොවිපලට ගෙනත් ගව ගාලක තබා රැක බලා ගත්තා. ඒ වගේම යන්තම් ඇස්සැරෙන කාලේ හිටපු රුකීට මේ ගව ගාලේ හිටිය එළදෙනකලවා කිරි ලබා දුන්නා. කාලයක් යනතුරුම රුකී හැදී වැඩුණේ මේ එළදෙනගේ තුරුලෙමයි. මෞසිනෙහස දැනෙන තැන ලෝකයේම සුවපත් වන තැන රුකීටත් අන්න එතන උනේ මේ එළදෙනගේ තුරුල. කොයි මොහොතේත් රුකී මේ එළදෙන ළඟින්ම හිටියා. රැට රුකී නිදාගත්තේ මේ එළදෙනගේ ඇඟ උඩ. එළදෙනත් Taman ගේම කුසින් වැදූ පැටියෙක් වගේ රුකීව රැක බලාගත්තා. රුකීව ලෙව කමින් පිරිසුදු කළා. ඇත්තම ඒක වෙනස් බැඳීමක් වුණත් කිසිදාක නොවෙනස් වෙන මෞපුතු සිනහසක් එතන තිබුණා. ඒ බව සැබෑවටම හෙළි වුණේ ගොවිපලේ හිමිකරුවන් මේ එළදෙනව තවත් ගොවියෙකුට විකුණා දැමූ දවසේ. එළදෙනගේ නව අයිතිකරුවන් එළදෙන ගොවිපලෙන් කැටුව යාමට උත්සාහ කරද්දී එළදෙනත් අදිමදි කළා. ඊටත් වඩා වැඩියෙන් පුංචි රුකි බොහොම කලබලෙන් එළදෙන රැගෙන යන්නට ඉඩ නොදී උඩුබුරන්නට වුණා. එළදෙන රැගෙන ගියායින් පස්සේ රුකි එළදෙනගේ ඉව ඔස්සේ ඒ ගමේම තිබුණු එළදෙනගේ අලුත් ගොවිපලට ඇයව සොයාගෙන ගියා. දවස් දෙක තුනකට පස්සේ රුකීව හොයාගෙන ආපු අයිතිකරුවන් ආපහු රුකීව ගොවිපලට අරගෙන ගියත් රුකී කිසිම කෑමක් කන්නේ නැතුව කිසිම උද්‍යෝගයකුත් නැතුව හුදෙකලාව ඉන්නට වුණා. රුකීගේ මේ හැසිරීම දිහා බලා ඉන්න බැරි තැන එළදෙනගේ පෙර අයිතිකරුවන් ආපහු එළදෙනව ගොවිපලට එක්කන් එනවා. බලන්න රුකීගේ හැසිරීම. මේ සතුන් දෙදෙනෙක් කතා කරන්න පුළුවන් නම් මේ හැඟීම මේ සතුට ගැන ඔවුන් කොයි තරම් දේ කියාවිද හිතන්න. ආදරය සෙනෙහස දැනෙන තැන අන්න එතනයි ලෝකෙම සුවපත් වෙන තැන. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.